हाय भवन मम ज्योतिरेदि प्रियदर्शन आरिरत्न अलुत वीडियो के नब हम वन सितुने विशेष मैथक सिद्धु मेव अंगारु मारु संबंधेन विशेष हेलिदर वर्क करन्न मेहिदी दें रटपुरा मेवन विट सिद्धु वेदि विदुली बिंदु वेटी आदि तत्वन संबंधेन अतरम ज्योतिष पत्तेन अपट मे अंगारु मारु समग विशेष संबंधतावयक तिबेनवा ඒ සම්බන්ධ හෙලිදරව් කිරීමට අපි මේ උත්සාහ කරන්නේ එහිදී ඒට හේතු වන්නේ දැන් මෙවැනි තත්ත්වයන් ඇතිවීම හුදෙක් භෞතික සාධක මත සිදු වෙන නමුත් අප එය කල්පනා කළත් නැතත් නැත්නම් කෙනෙක් මේ තාර්කිකව පිළිගත්තත් නැතත් යම්කිසි ග්‍රහ සිදි මත ඒ කියන්නේ නැත්නම් ග්‍රහ නිමිති හරහා මෙම තත්ත්වයන් පෙන්눔 කරනවා अपट अवबोध आकार संबंध पेहदली गिरी मकर सह मेवायमक मेम तत्व मिधी मक सिद्धवाण कोई काल किसी पूर्वकथन सूदर विशेष मेम मेहतगति अगोस्त दासे दिन सवस हाई गान तम अंगार मारो सिद्ध उन्े එම අඟහරු මාරුව සිද්ධිමත් සමගම තමයි ඔය රට පුරා අන්ධකාරයට අදාළ විදුලිය බිඳ වැටීම සිද්ධ වුණේ. ඉතින් මෙහිදී ඊට පෙර අප අඟහරු මාරුව සම්බන්ධයෙන් කළ පුරෝකථනයේදී සඳහන් කළා මේ රජයේ තරමක් අපහසුතාවයට පත් කරන ග්‍රහ ස්වභාවයක් තියලා මෙම අඟහරු මාරුව. ඉතින් එය සක්සුදක්සේ පැහැදිලි කරමින් දැන් සනාථ වුණා මේ විදුලිය බිඳ වැටීම සමග මේ මම මතක් කරන්න විශේෂයෙන් මේ හදිසි වීඩියෝ කරන්න සිටුවේ මේ මෙවැනි තත්ත්වයන් තව 2020 ඔක්තෝබර් 3 දක්වා පවතින සම්පූර්ණ අඟහරු මේෂ රාශි සිටින කාලය පුරා විඩින් විඩ සිදුවේ හැකි කියන එක මතක් කරන්න ඒක එක පැත්තකින් අපි දැනට සිද්ධ වුණේ මෙම අඳුර ලංකර ආවේ මෙම මේ මේ විදුලි බිඳ වැටීමත් සමග වුණත් මින් ඉදිරියට තවත් එවැනි වූ යමම් සිද්ධාමයන් සිද්ධ වීමට අදාළ කාරණා සැකසීම ඉඩ තිබෙනවා. දැන් බ්‍රහස්පති අඟහරු වක්‍රවීමක් වෙනවා සැප්තැම්බර් 20 සැප්තැම්බර් 10 දින නැවත ඔක්තෝබර් 3 දින මීන රාශියට වක්‍ර වෙනවා. ඉතින් ඒ අතර කාලය තුලත් මේ මෙවැනිම වූ තව තව රජයට යම් අපහසුතාවයන් පත් වෙන සිද්ධාමයන් වෙන්නට ඉඩ තියෙනවා. ඒවා ඉතින් රජයන්ගේ දුර්වලතා නවී ඇතරම ග්‍රහ සිද්ධීන් මත ඉතින් ඒක පෙන්නුම් කරන يعني යම් කිසි ඒ රටාවට අනුව දැන් අපි පිළිගන්න දෙයක් ජ්‍යොතිරය දෙන ලෙස දෛවය හැසිරෙන්නේ ගණිතමය රටාවකට කියලා දෙයි. ඉතින් ඒ ගණිතමය රටාවකට අදාළව හැසිරීමක් තමයි උදනක් තිබෙන්නේ. ඉතින් ග්‍රහ සංඥා හරහා අපිට පෙන්නුම් කරන මේ තත්ත්වය. ඒතර 2021 විශේෂයෙන් 2020 වර්ෂයේ දෙසැම්බර් 23 24 වගේ දිනවලදීත් නැවත අඟහරු මේෂ රාශිගත වීමක් තිබෙනවා. එහිදීද එම තත්ත්වයම බලාපොරොත්තු වෙන්නට වෙනා බොහෝ දුරට එනම් 2020 වර්ෂයේ දෙසැම්බර් 25 පවන සිට එනම් නත්තල් දිනේ සිට 2021 වර්ෂයේ ජනවාරි 25 තිය පවන දක්වා කාලය තුලත් නැවත මෙවැනිම අඳුරු කාල පරාසයක තත්ත්වයක් ගත වීමට තිබෙනවා. ඉතින් ඒ එයත් මේ ග්‍රහ සංඥා හරහා පෙන්වන දෙයක්. ඉතින් ඒ ග්‍රහයන් කරන දෙයක් හෝ නැත්නම් ඒ ග්‍රහය ක්‍රියාකාරීත්වය वे मत सिद्ध मे अतर ग्रह संज्ञा अणु निरूपणे मक यदि मे मे विशेष मे मे के वीडियो करंड कल्पना करें ये संबंध धनवाद करंड मे इदिरी मसे नम सेप्टेंबर मसे सह अक्टोबर तून हतर पमन दक्वा संपूर्ण काले पुरा मेवेनिमु अंदर तत्वन रजेटियां बलपयान बाधाकारी तत्वन हदिसे हटगे मे इडदेन ऐ थिंक ये दिदास विशेक मुलिमीदीन दिशेक वर्ष फिब्रवरी मारत पमन दक्वा काले रज विप्लवकारी गमना कंडतीन पेनो दंग मद्रव्यूडी मत विप्लवकारी गमने पेरने दंग यमति मंडले बतकिरी संबंध तम वाद विवाह तिबेन ऐ थिंक एव नैत रज निराकरण गिरी पत्नो पत्कनवा ऐ थिंक एसियाल एम एम विप्लवी तींद वेनवा ඉතින් බොහෝ දුරට ඒ හැසිරීම රටාවක් පෙන්වනවා. ඉතින් ඒක ග්‍රහචාරයේ ඒ ග්‍රහ සංඥා නිමිති අනුව අපිට හඳුනා ගන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් එතකොට මේ බාධාකාරී ස්වභාවයත් ඔක්තෝබර් 3 4 වෙනකන් තිබෙනවා. තව ලෝකයට අදාළව ගත්තත් අර දැන් මෑතකදී සොයාගෙන තිබෙනවා මේ මෑතක පුවත්පත්වල තිබෙන මැලේසියාවේ නැවත කොරෝනාවේ අලුත්
කොරෝනා වෛරසයට අදාළ අලුත් ප්‍රභේදයක් හඳුනාගෙන තියෙනවා කියලා දැනට වඩා දහ ගුණයක් ප්‍රබලයි. ඉතින් එහෙම තත්ත්වයන් වුණත් මතුවන්නේ මේ අඟහරු මාරව සමග අඟහරු ඒ අඟහරුගේ ස්වරූපය සමග අඟහරු කියන්නේ ලෝක කේන්ද්‍රයට අදාළව ගත්තාම ලග්නේ සහ අටවැන්න අධිපති අර ගුප්ත කියන කතන්දරයේ වැඩිපුර සක්‍රීය වීමක් එතනක් තිබෙනවා. එහිදීද ඒ ලෝකයට අදාළ වෛරස් තත්ත්වයන්ගේ ඒ වර්ධිනී තත්ත්වයත් ඒ ඔක්තෝබර් මාසයේ පමණ වෙනකන් සැප්තැම්බර් අග වගේ තමයි අප අනුමාන කරන්නේ මේට අදාළ යම් කිසි සාධනීය පියවරක් ලෝකයට ගන්න පුළුවන් වෙයි කියලා. අප මුලින්ම පෙරේත සිට සඳහන් කරපු දෙයක් ඇමරිකාවට විශේෂයෙන් බලපාන ආකාරයේ ලෝකයේ යම් ලොකු අර්බුදකාරී තත්ත්වයන් ලෝකෙ සිද්ධ වෙනවා කියන එක අප 2019 සිට 2019 ජූලි මාසේ 30 තමයි මේ පළවෙනි ඉරිදරව මා සිද්ධ කරේ. ඉතින් කොරෝනා වෛරස් සහ ලෝකයේ විනාශය ලෝකයට අදාළ මේ විප්ලවකාරී දේවල් සියල්ලට අදාළ. ඉතින් 2020 වර්ෂයේ වර්ෂ උදා ලග්නෙත් එහෙම තිබෙනවා. ඉතින් ජ්‍යොතිෂයෙන් පැහැදිලිවම මේ කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරන්න පුළුවන් නිර්ණායක සියල්ල ලියවි තිබෙනවා. මේ ඒක ඉතින් අර සූක්ෂම පරීක්ෂා කරලා තඳුර ගන්න පුළුවන්. දැනට කොහොමත් මේ අඟහරු මාරු සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධියේදීත් අර අර කොරෝනා වෛරස් සම්බන්ධයෙන් ඒ ලෝක ව්‍යාප්තියට දාලා ඒ කියපු ඒ වර්ධනීය තත්ත්වය නැත්නම් ඒ වෙනස් වීම මේ ග්‍රහ නිමිති අනුව අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට ඔක්තෝබර් සැප්තැම්බර් අග ඔක්තෝබර් මුල වගේ වෙනකොට ඒ වැයම් නිරාකරණය වීමකට දාලව තත්ත්වයක් ක්‍රියාත්මක වෙයි. එක්ක බෙහෙතක් සොයා ගැනීම නැත්නම් යම් පාලනික රටත්ව ඒවා මේ කොරෝනා වෛරසයට යම් සාධනීය පියවරක් ගන්න පුළුවන් තත්ත්වයක් වේවි යන ලකුණ තිබෙන්නේ. ඉතින් එහෙදිත් අපිට කියන්න තියෙන්නේ මේ දැන් මේ අනාවැකි සම්බන්ධ අප පුරෝගතන ඉදිරිපත් කරන්නේ. ඉතින් මේවා දැන් 2001 වර්ෂයේ මීට පෙර වුණා මේ ඇමරිකාවට එල්ලුණු ත්‍රස්ත ප්‍රහාරය. ඒ ත්‍රස්ත ප්‍රහාරයේ අවසානය වුණේ නැත්නම් ඒ අල් කයිඩා ප්‍රහාරය. ඉතින් අප එහිදීත් ඒ මේ මේ කාලේ ගත වුණේ ග්‍රහචාරයමයි 2001 වර්ෂයේත් ගත වුණේ. ඉතින් ඒ පීඩාව අවසන් වුණේ මේ අල් කයිඩා නායක ඔසාම බින් ලාඩෙන්ගේ මේ මෑතකදී මරණය සමග. ඒ කියන්නේ අවුරුදු 18ක් 17ක් 18ක් මේ තත්ත්වය ඇදුනා. ඉතින් දැන් මෙහිදීත් අප පැහැදිලි සඳහන් කරේ අගෝස්තු මාසයේ සමාන මේ 2019 වර්ෂයේ සැප්තැම්බර් 12 වෙනිදා සිද්ධ වෙච්ච රාහු මාරුව සමග රාහුගේ ය වෙනස් වීමක් සමග ලෝකෙට ආරම්භ වූ මේ අනර්ථකාරී ස්වභාවයේ ආරම්භයක් ගැන තමයි අපි මුලින්ම සඳහන් කරේ. ඒ කියන්නේ ඒ තත්ත්වය ඉතින් ඇමරිකාවට බරපතල ලෙස බලපාන තත්ත්වයක්. ඉතින් මේ කාලයක් ඇදෙන ස්වරූපයේ තිබෙනවා. දැන් භෞතිකව බැලුවත් කොහොමත් සැප්තැම්බර් මාසෙන් පස්සේ යම් කිසි සුබ ලකුණක් නැත්තම් මෙහි තියෙන භයානක තත්ත්වයන්ගේ යම් නිරාකරණ වීමක් බලාපොරොත්තු වෙන සැප්තැම්බර් ඔක්තෝබර් අග සමාන සැප්තැම්බර් අන්තිම කාලයෙන් පස්සේ ඉතින් අප ග්‍රහ ස්වභාවයේ පෙන්වන තත්ත්වයයි. මේ දැන් විශේෂයෙන්ම අඟහරුගේ හැසිරීමේදී හැසිරීම සහ මේ විදුලිය බිඳ වැටීම් නැත්නම් මේ අඳුරු රට අඳුරු වීම කියන ස්වරූපයේ ඒ ගැළපීමක් තිබෙන නිසා ඒ සම්බන්ධ දැනුවත් කිරීමක් කරන්න තමයි අපගේ නාලිකාව හරහා ඔබ මේ සම්බන්ධ කරගෙන අප මේ උනන්දුනේ. බොහොම ස්තුතියි. තවත් මෙවැනිම හදිසි එම දැනුවත් වීම මොනවා හරි අපට ඒ ග්‍රහචාරයේ සිදුවන වෙනස් වීම වලදී ඇතිවන අපට දැනෙන දේ අප ඔබ සමග සාකච්ඡා කරගෙන ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපගේ නාලිකාව සමග සම්බන්ධ වෙන්න බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. අයිබෝවන්.